අයිබෝන් සුබ දවසක් ඔයාලා හැමෝටම ඔන්නද තවත් අලුත් ගිටාර් ලෙසන් එකක් අරගෙන තමයි මම ආවේ ගුණදාස කපුගේ මහත්මයාගේ දුක හාල්දු දෙන රැයේ කියන ගීතය කොහොමද ගිටාරකින් වාදනය කරන්න කියලා තමයි අද පැහැදිලි කරන්නේ ඉතින් මේ දවස්වල මම ඔයාලට වැඩිපුරම කියන්නේ ලීඩ් වාදනය කිරීමේ ලෙසන්ස් තමයි ඒකට හේතුව තමයි ගිටාරේ ෆින්ගර් බෝඩ් එකට අපේ ඇඟිලි ඉතාම හොඳින් පුහුණු වීමක් මේ ලීඩ් වාදනය කිරීම තුළින් සිද්ධ වෙනවා ඒ නිසා තමයි මුල් කාලයේදී ගිටාර් වාදනය කරන කෙනෙක් ගීත එවැගේම ස්වර අභ්‍යාස ලීඩ් වාදනය කිරීම පුහුණු වෙන්න අවශ්‍ය වෙන්නේ ඉතින් ඒ වගේම අද මම මේ කියලා දෙන දුක හඳු දෙන රැයේ කියන ගීතය ගිටාරකින් ලීඩ් වාදනය කරන්නේ කොහොමද කියලා තමයි පැහැදිලි කරන්නේ ඉන්ට්‍රොඩක්ෂන් එක ඉන්ටර්ලූඩ් එක ඒ වගේම කෝරස් වර්ස් කියන්නේ මෙලඩිය කොහොමද ලීඩ් වාදනය කරන්නේ කියලා තමයි අද ලෙසන් එකේ පැහැදිලි කරන්නේ ඔයා අද මේ ලෙසන් එක මුලින්ම බලන කෙනෙක් නම් මගේ කලින් ගිටාර් ලෙසන්ස් වගේම තියරි ලෙසන්ස් අධ්‍යයනය කරලා නැත්නම් ඉතා ඉක්මනින් ඒ ගිටාර් ලෙසන්ස් වගේම තියරි ලෙසන්ස් ටිකත් ස්ටඩි කරලා මේ ලෙසන් එකට එන්න කියලා මම ආරාධනා කරනවා ඒකට හේතුව තමයි මම ඒ ගිටාර් ලෙසන්ස් වලදී ගිටාරය පිළිබඳ මූලික දැනුම ඒ වගේම සංගීතය පිළිබඳ මූලික දැනුම ස්වර කියන්නේ මොනවද ස්කේල්ස් ඒ හැම දෙයක්ම මම පැහැදිලි කරනවා ඒ වගේම ගිටාරේ ස්වර පිහිටීම මූලික අභ්‍යාස මොනවද ෆින්ගරින් එක්සයිසස් ඕපන් ස්ට්‍රින්ග්ස් ඒ වගේම C major scale position එක ඒ විතරක් නෙමෙයි ස්වර අභ්‍යාස හතරක් නෝ ඔයාලට පුහුණු කරනවා ඒ වගේම ගීත දෙකක් ලීඩ් වාදනය කිරීම පිළිබඳවත් මම ලෙසන්ස් දෙකක් මේ වෙනකොට කරලා තියෙනවා C major scale එක ආධාරයෙන් කොහොමද ගීත වාදනය කරන්න කියලා ඉතින් අද මම මේ කියලා දෙන ගීතේ වාදනය කරන්නේ මම කලින් ඔයාලට ගීත වාදනය කරන්න හඳුන්වපු C major scale position එකේ නෙමෙයි අලුත් position එකක් අලුත් pattern එකක් මම ඒකෙදි කියලා දෙනවා ඔයාලට ඉතින් මම මුලින්ම යන්නේ මේ pattern එක මොකක්ද කියලා ඔයාලට හඳුන්වලා දෙන්න දුක හඳු දෙන රැය කියන ගීතය නිර්මාණය වෙලා තියෙන E minor කියන scale එක ආධාර කරගෙන E minor scale එක දැන් අපි බලමු E minor scale එකේ ස්වර මොනවද කියලා ගා තිවුර ම ප ද නි සා රි ගා මම ඔයාලට කලින් scales පාඩමේදී scales නිර්මාණය කරන ආකාරය පිළිබඳව පැහැදිලි කරා දැන් ඔයාලට scale නිර්මාණය කරන්නේ කොහොමද minor major scales කොහොමද නිර්මාණය කරගන්නේ කියලා හොඳට වැටහෙනවා ඒ වගේම මම 5th circle කියන පාඩමේදී ඕනෑම major scale එකකට සමාන වෙන ස්වර වලින් සමාන වෙන minor scale එකක් හොයාගන්න ආකාරය පිළිබඳව ඔයාලට පැහැදිලි කරා ඉතින් අපි ඒකෙදි හොයාගත්ත මේ G major කියන scale එකට G major කියන scale එකට E minor scale එක ස්වර වලින් සමාන වෙනවා ඒ කියන්නේ G major scale එකේ ස්වර පා දා නි සා රි ගා තිවුර ම පා බලන්න මේ මේකේ තිවුර මායකක් තියෙනවා මේකේ තිවුර මායකක් තියෙනවා අනෙක් සැර සේරම ශුද්ධ වෙනවා ඉතින් මේ ස්කේල්ස් දෙකේම පිහිටන්නේ එකම ස්වර තමයි මේකේ ලොකු සම්බන්ධතාවයක් තියෙනවා අපි බලමු මේ 5th circle එකෙන් හඳුනාගත්ත මේ ක්‍රමවේදය major scale එකකට සමාන minor scale එකක් තියෙනවා ස්වර වලින් සමාන minor scale එකක් තියෙනවායි කියලා කියලා දුන්න ක්‍රමවේදය මේ අද මම කියලා දෙන්න ගීතේ වාදනය කරන්න කොහොමද යොදාගන්නේ කියලා දැන් මම මුලින් කියවාට E minor scale එකෙන් තමයි මේ දුක හදෙන් රැය කියන ගීතේ නිර්මාණය වෙලා තියෙන්නේ කියලා එතකොට අද මම අලුතෙන් ඔයාලට කියලා දෙන pattern එක තමයි scale pattern එක G major scale pattern එක එතකොට අපි මේ G major scale pattern එක දුක හදෙන් රැය කියන ගීතය වාදනය කරන්න උපයෝගී කරගන්නේ මේ scales දෙකේම එකම ස්වර පිළිගන නිසා එතකොට ගීතේ නිර්මාණය වෙලා තියෙන E minor scale එකේ වුණත් මේ ස්කේල් එකේ තියෙන මේකේ ස්වර නිසාම G major scale pattern එක ඇතුළත මේ දුක හදෙන් රැය කියන ගීතය වාදනය කරන්න පුළුවන් හොඳයි නම් මම දැන් ඔයාලට පැහැදිලි කරන්න යන්නේ කොහොමද ගිටාර් එකේ G major scale position එක හඳුනගන්නේ කියලා මම ඉස්සල්ලාම strings higher මේ විදිහට අඳිනවා 1 2 3 4 5 6යි මම මුලින්ම අඳින්නේ ගිටාරේ නට් එක ගිටාරේ කොටස් නම් කරද්දී නට් එක කියන්නේ මොකක්ද කියලා මම ඔයාලට පැහැදිලි කරා නට් එකෙන් එහාට ස්ට්‍රින්ග්ස් කියලා තියෙනවා මම මේ ස්කේල් පොසිෂන් එක හඳුන්වන්න ඔයාලට ෆ්‍රෙට්ස් පහක් මේ විදිහට ඇඳලා පෙන්නනවා හොඳයි දැන් මේ ස්කේල් පොසිෂන් එක වාදනය කරන්න අවශ්‍ය වෙන ෆ්‍රෙට්ස් හතර තමයි මෙන්න මේ මාක් කරන ෆ්‍රෙට්ස් හතර
අපි මේක 1 2 3 4 විදිහට මේ ෆ්‍රෙට්ස් හතර තමයි අපිට ප්‍රයෝගී වෙන්නේ. මේ තමයි නට් එකට එහා පැත්තේ තියෙන පළවෙනි ෆ්‍රෙට් එක. يعني බිටා එකේ පළවෙනි ෆ්‍රෙට් එක තමයි මේ 3 4 5 විදිහට ගත්තොත් එතකොට গিටාර් එකේ මේ G major scale එක වාදනය කරන්න මේ පළවෙනි ෆ්‍රෙට් එක අවශ්‍ය වෙන්නේ අපිට දෙවෙනි ෆ්‍රෙට් එකේ ඉඳන් තමයි අපිට අවශ්‍ය වෙන්නේ. එතකොට දෙවෙනි ෆ්‍රෙට් එක තමයි අපේ පළවෙනි ෆ්‍රෙට් එක මේ ස්කේල් පොසිෂන් එක වාදනයේදී. ඔයාලට පැහැදිලි මේක පළවෙනි ෆ්‍රෙට් එක 2 3 4 විදිහට මේ ෆ්‍රෙට්ස් හතර තමයි ප්‍රයෝගික කරගන්නේ. ඒ කියන්නේ গিටාර් එකේ විදිහට ගත්තොත් දෙවෙනි, තුන්වෙනි, හතරවෙනි සහ පස්වෙනි ෆ්‍රෙට්ස් ටික තමයි ඒ ෆ්‍රෙට්ස් හතර තමයි ප්‍රයෝගික වෙන්නේ. එතකොට ඔයා දැන් গিටාර් එකේ සොර පිහිටීම පිළිබඳ කලින් මම ලෙසන් එකකදී කරා. ඔයා දන්නවා গিටාර් එකේ 6 වෙනි ස්ට්‍රින්ග් එකේ තියෙන මන්ද්‍ර ගා කියන සොරේ මන්ද්‍ර දා රී පා නී උච්ච ගා මම ඒ ටික අහපු මාක් කරලා පෙන්නන්නම්. එතකොට මේක මන්ද්‍ර ගා වෙනකොට මේක ඊළඟ සෙමිටෝන් එක මන්ද්‍ර මා මෙතන මන්ද්‍ර ටියුර මා මෙතන මන්ද්‍ර පා තියෙන්නේ. එතකොට G major scale එකේ පළවෙනි සොරය මන්ද්‍ර පා විදිහට ගන්නවා. මන්ද්‍ර පා එකේ සිට පටන් ගන්න. ඊළඟට අපි එක ෆ්‍රෙට් එකක් කරලා ගන්නවා මන්ද්‍ර දා කියන සොරය. ඊළඟට අපි මෙතන පළවෙනි ෆ්‍රෙට් එක ගන්නවා. අපි කියන්නේ දෙවෙනි ෆ්‍රෙට් එක මන්ද්‍ර නී කියන සොරේට. ඊපස්සේ මෙතන මධ්‍යසා. ඊළඟට මෙතන එක ෆ්‍රෙට් එකක් කරලා රී කියන සොරේ. එතකොට මෙතන මධ්‍ය ගා මධ්‍ය තියුර මා මධ්‍ය පා. එතකොට මන්ද්‍ර පා සිට මධ්‍ය පා දක්වා ඔන්න අපි එක ඔක්ටේව් එකක් මාක් කරා මේ গিටාර් එකේ මේ කියන ෆ්‍රෙට්ස් හතරේ. ඊටසේ මෙතන තියෙනවා මධ්‍ය දා කියන සොරේ. ඊළඟට මධ්‍ය නී ඊළඟට උච්ච සා කියන සොරේ. ඊළඟට මෙතන තියෙනවා උච්ච රී උච්ච ගා කියන සොරේ. මෙතන උච්ච සා උච්ච කෝමල රී උච්ච රී. එතකොට අපිට මේ ස්කේල් එකේ වාදනය කරන්න උච්ච සාට පස්සේ උච්ච රී අවශ්‍ය වෙනවා උච්ච ගා. ඊළඟට මෙතන තියෙනවා උච්ච තියුර මා කියන සොරේ. ඊළඟට මෙතන තියෙනවා උච්ච පා කියන සොරේ. එතකොට මම ඔයාලට මන්ද්‍ර පා සිට මධ්‍ය පා දක්වාත් මධ්‍ය පා සිට උච්ච පා දක්වාත් G major scale එක 2 octave කොහොමද පිහිටන්නේ කියලා කියලා දුන්න. මේකෙදි පළවෙනි ෆ්‍රෙට් එක අපි අතෑරලා තියෙන්නේ. දෙවෙනි, තුන්වෙනි, හතරවෙනි සහ පස්වෙනි කියන ෆ්‍රෙට්ස් තමයි ප්‍රයෝගී වෙන්නේ. එතකොට මේ ෆ්‍රෙට්ස් හතර ප්‍රයෝගී වෙනවා කියලා කියන්නේ අපි গিටාර් එක ප්ලේ කරන්න ප්‍රයෝගී කරගන්න අපි මේ පළවෙනි ඇඟිල්ල, දෙවෙනි ඇඟිල්ල, තුන්වෙනි ඇඟිල්ල, හතරවෙනි ඇඟිල්ල කියන ඇඟිලි හතර පිළිවෙලින් ෆ්‍රෙට්ස් හතරේ තියාගන්නවා. පළවෙනි ඇඟිල්ල නම් පළවෙනි ෆ්‍රෙට් එකටත්, දෙවෙනි ඇඟිල්ල නම් දෙවෙනි ෆ්‍රෙට් එකටත්, තුන්වෙනි ඇඟිල්ල නම් තුන්වෙනි ෆ්‍රෙට් එකටත්, හතරවෙනි ඇඟිල්ල නම් හතරවෙනි ෆ්‍රෙට් එකටත් අපි මේ විදිහට භාවිත කරන්න මේ ඇඟිලි හතර 1 2 3 4 කියලා. හොඳයි. ඔයා එහෙනම් ඔයාගේ නෝට්බුක් එකේ මේ G major scale position එක පැහැදිලිව නෝට් කරගන්න. මේකත් එක තමයි මම ස්කේල් එක වාදනය කරන ආකාරය පිළිබඳව ඊළඟට කතා කරනවා. ඊට පස්සේ අද අපි කතා කරන දුක හත් දින රැය කියන ගීතේ මේ ස්කේල් පොසිෂන් එක ඇතුලේ කොහොමද වාදනය කරන්න කියලා මම පැහැදිලි කරනවා. මම ඔයාලට මුලින්ම බෝඩ් එකේ පැහැදිලි කරා කොහොමද G major scale එකේ ස්වර පිහිටන්නේ කියලා. ඉතින් ඒකට යොදා ගන්න ෆ්‍රෙට්ස් ටික විදිහට මම ගත්තේ මේ පළවෙනි ෆ්‍රෙට් එක නැතුව මෙන්න මේ ෆ්‍රෙට් එකත් මේකත් 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 විදිහට මෙන්න මේ ෆ්‍රෙට්ස් හතර. ඒ කියන්නේ 2 3 4 5 කියන ෆ්‍රෙට්ස් හතර තමයි අපි යොදාගත්තේ. එතකොට ෆ්‍රෙට්ස් හතරක් තියෙනවා. සාමාන්‍ය ස්කේල් එකක් වාදනයේදී ඇඟිලි හතරට ෆ්‍රෙට්ස් හතරක් පිළිවෙලට භාවිතා කරනවා. ඉතින් මේ ස්කේල් එක වාදනයේදීත් මේ ආකාරයට අදාළ ඇඟිල්ලට අදාළ ෆ්‍රෙට් එකක් විදිහට තමයි යොදාගන්නේ. C major scale එකෙත් මම ඒක ඔයාලට පැහැදිලි කරා. හොඳයි. එතකොට දැන් ඔයාට මම ඇඳලා තියෙන පොසිෂන්ස් ටිකත් එක්ක බලපුවම මේ උඩ මිස්ට්‍රින් එකේ E6 එකේ මන්ද්‍ර පා කියන සොරය දෙවෙනි ඇඟිල්ලෙන් වාදනය කරනවා කියලා ඔයාලට බලා ගන්න පුළුවන්. ඒ කියන්නේ පළවෙනි ෆ්‍රෙට් එක නෙමෙයි දෙවෙනි ෆ්‍රෙට් එක. ඒ නිසා තමයි දෙවෙනි ඇඟිල්ල අපි යොදාගන්නේ. එතකොට මන්ද්‍ර පා කියන සොරේට දෙවෙනි ඇඟිල්ල යොදා ගන්න. එතකොට මේ ෆ්‍රෙට් එක ඇරලා ඊට ඉදිරියේ තියෙන ෆ්‍රෙට් එක ඇරලා හතරවෙනි ඇඟිල්ල අපි යොදා ගන්නවා මන්ද්‍ර දා කියන සොරේ වාදනය කරන්ද. එතකොට පා දා. ඊට පස්සේ ඔයාලට පේනවා මේ පළවෙනි ෆ්‍රෙට් එක විදිහට ගත්ත ෆ්‍රෙට් එකේ තමයි ෆස්ට් ෆින්ග් එක තියලා මන්ද්‍ර නී ඊට සෙමිටෝන් එකක් ඉදිරියේ, ඒ කියන්නේ ඊළඟ ෆ්‍රෙට් එකේ මධ්‍යසා කියන සොරේ තියෙනවා. ඊට පස්සේ රී කියන සොරේ තියෙනවා. එතකොට මම ආය වාදනය කරොත් පා දා නී සා රී.
ඊට පස්සේ ඊට යටින් තියෙනවා ඊළඟ string එකේ ගා කියන ස්වරේ ඊළඟට තියුරම ඊට ටෝන් එකක් ඉදිරියෙන් ඊළඟට පා ඔන්න අපි දැන් එක ඔක්ටේව් එකක් වාදනය කරලා ආය බලා ගන්න මම හිතන්නේ පැහැදිලි ඇති ඔයාලට ඊට පස්සේ ඊට යට string එකේ ඒ කියන්නේ string එක විදිහට ගත්තාම යට ඉඳන් තුන්වෙනි string එක third string එක ඒකේ වාදනය කරනවා first fret එක කියන්නේ ගිටාර එකේ ගත්තාම second fret එක scale position එකේ first fret එක මැද දා ඊට පස්සේ ඊට ටෝන් එකක් ඉදිරියේ මී උච්ච ස මම හිතනවා දැන් මේ ඇඟිලි හතරනේ අපි යොදාගන්නේ ඒතර වට පැහැදිලි ඇති දා මී ස ඊළඟට ගිටාර එකේ second string එකකින් उच्च री सुरे वादने करना मैं आप सेकंड फिंगर का बावता करला मैंने मित्र ना गिटार के ना थर्ड फ्रेट के दिए नहीं स्केल पोजीशन ने के विधि रखा तो तभी सेकंड फ्रेट का तमाय एक टके नहीं मित्र उच्च री इट टोन ने किधरी उच्च गा उच्च तीव्रमा उच्च पा दम मंग मूले इंदंग वादने करना नंग देंग अभी टू ऑक्टेव वादने करा मैं वेरा कोटा मंत्र पा दा नी सा री का तीव्रमा पा एक ऑक्टेव का किवरा इन्हें कटे दा नी उच्च सा री गा तीव्रमा पा उच्च पा के तो मैं स्केल की ओर ने और एक बोलूं देंगे आपको और वो नेप के ना आई मैं वादने के लिए ना pa da ni sa ri ga tiruma pa da ni sa ri ga tiruma pa ma ga ri sa ni da pa ma ga ri sa ni da pa ඉතින් මම ඔයාලට දැන් මේ පැහැදිලි කරපු G major scale position එකේ තමයි දුක හද්දෙන් රැයි කියන ගීතේ වාදනය කරන්නේ මේ ගීතේ E minor scale එකේ 5th circle එකට අනුව G major scale එකේ ස්වරම E minor scale එකේ පිහිරෙන නිසා අපිට E minor scale එකේ යන ගීතයක් G major scale position එකේ වාදනය කරන්න පුළුවන් මොකද එකම ස්වර scales දෙකම පිහිරෙන නිසා गीते वादने के इंट्रोडक्शन इंट्रोडक्शन मेन मे विधि स्वर पीट बला गम गरी गी दप विधि स्वर पेलिया इंट्रोडक्शन पीट पीट स्वर गैदी මෙතෙන්ට භාවිතා වෙන්නේ first second count දෙක කියලා හිතනවා මේ තියෙන එක count එකක් මේ තියෙන දෙවෙනි count එකක්. එතකොට මේ count එක ඇතුළේ ස්වර දෙකක් වාදනය කළ යුතුයි. එතකොට අපි 1 2 කියලා count කරනවා නම් ගම ගරි 1 2 ගම ගරි ගා ආ ආ ආ රි ග රි. එතකොට මේ count එක ඇතුළත මේ මාත්‍රාව ඇතුළත ස්වර දෙකක් වාදනය කළ යුතුයි. මේ ස්වර දෙක කැටි කරලා තියෙන නිසා आ रिग री वन टू थ्री आ रिग री नी ई ई ई दानी दापा अभी काउंट करो ते हम वन टू थ्री क्या ला वन दानी दापा वन रिग री नी ई ई वन दानी दापा गामा गरी गा आ आ आ रिग री नी ई ई ई दानी दापा उन्नो विधि तमाय वादने कराने ඒ වගේ කැටි කරලා තියෙන ස්වර මේ ගීතයේදී ඔයාලට තවත් හම් වෙනවා. එතකොට මම හිතනවා මම මේ කරපු පැහැදිලි කිරීමත් එක්ක ඒ ස්වර වාදනය කරන ආකාරයත් ඔයාලට හොඳට පැහැදිලි වෙයි. ඔයාලට දැන් ගීතේ ඉන්ට්‍රොඩක්ෂන් එක ස්ක්‍රීන් එකේ පැහැදිලිව පේනවා. දැන් ඉන්ට්‍රොඩක්ෂන් එකේ ගමගරි කියලා ස්වර හතරක් තියෙනවා. එක මාත්‍රාවකට ස්වර දෙක බැගින් කැටි වෙලා. එතකොට අපි දැන් 1 2 කියලා කවුන්ට්ස් දෙක ගත්තොත් एक काउंट है क्या तो सुर देखा वादने भी हुई थी क्या ने वन टू गामा गारी ये विधि है मामा देंगे खालू तो आड़ पहली करा इतनों गीते वादने का गानों में इंट्रोडक्शन ने का
ගමක් ගරි ගා ආ ආ කියලා ඊළඟ විභාගයටත් ඔයාලට පේනවා එක සොරයක් ඇදිලා තියෙනවා. එතකොට මේ විදිහට අපිට වාදනය කරන්න පුළුවන් ඉන්ට්‍රොඩක්ෂන් එක මුල් පේළිය. ගම ගරි ගා රි ගරි නී මේක මන්ත්‍රණී එක. ගායක මෙතනින් ගන්නේ මධ්‍ය ගායක නිසා ගම ගරි ගා රි ගරි නී. ඊළඟට දනි ද පද මද මරි ගා ගම ගරි ගා රි ගරි නී. දනි ද පද මද මරි ගා කියලා පළවෙනි පේලි දෙක දෙපාරක් වාදනය කළ යුතුයි. ඊළඟට ඔයාලට පේනවා ඊට යටින් පළවෙනි පේලි දෙකට යටින් E minor C ඒ වගේම A sus2 සහ E minor කියලා කෝඩ්ස් හතරක් වාදනය කරන්න තියෙනවා. මේක මේ arpeggio විදිහට තමයි වාදනය කරන්න තියෙන්නේ. arpeggio කියලා කියන්නේ දැන් මේ විදිහට කෝඩ් එකක් අල්ලගත්තොත් අපි ඒ වගේ කියන්නේ අර කෝඩ් ස්ට්‍රම් එකක් නැතුව කියන්නේ අන්න ඒ වගේ නැතුව ස්වර වාදනය කිරීම කෝඩ් එක අල්ලගෙන ඒ ස්වර වාදනය කිරීමට කියනවා අපි arpeggio එකක් කියලා. එතකොට මේ ගීතේ ඉන්ට්‍රොඩක්ෂන් එක තුල කෝඩ්ස් කීපයක් arpeggio වාදනය කරන්න තියෙනවා. කෝඩ්ස් වාදනය කිරීම පිළිබඳව මම ඉදිරියේදී ඔයාලට ලෙසන්ස් කරනවා. දැන් මේ ගීතේ අපිට arpeggio එකක් වාදනය කරන්න තියෙන නිසා මම ඒ කෝඩ්ස් හතර විතරක් විශේෂයෙන් කරන්නම්. E minor කියන කෝඩ් එක අපි වාදනය කරන්න මෙන්න මේ පළවෙනි ෆ්‍රෙට්ස් දෙක ඇතුළත ඔයාලට පේනවා දැන් මේ 5th string එක. ඒ කියන්නේ උඩ string එකට යට string එකේ මම තියනවා තුන්වෙනි ඇඟිල්ල මගේ තුන්වෙනි ඇඟිල්ල ඊට පස්සේ ඊට යට string එකේ ඒ කියන්නේ 4th string එකේ එකම ෆ්‍රෙට් එක. දැන් ඔයාලට පේනවා මේ ෆ්‍රෙට් එකේ තියන්නේ තියනවා දෙවෙනි ඇඟිල්ල. එතකොට අපි E minor කෝඩ් එක තමයි එතනදී වාදනය වෙන්නේ. හරි. එතකොට arpeggio එක කියලා අපි වාදනය කරොත් E minor එක මෙන්න මේ විදිහට කියලා තමයි වාදනය කරන්නේ. එකින් එක වාදනය කරා නම් හරි. දැන් මේ විදිහට යටට ප්ලේ කරගෙන ගියත් කමක් නැහැ. අන්න ඒ විදිහට ඊට පස්සේ තියෙනවා C major කෝඩ් එක. C major එක අපි ප්ලේ කරන්න පළවෙනි ෆ්‍රෙට්ස් තුන ಉಪಯೋಗී කරගන්නවා. ඒක දිවාගේ හතරවෙනි ඇඟිල්ල තුන්වෙනි ෆ්‍රෙට් එකේ මේ 5th string එකේ තියෙනවා. ඒ වගේම ඔයාගේ තුන්වෙනි ඇඟිල්ල මේ 6th string එකේ තුන්වෙනි ෆ්‍රෙට් එකේ තියෙනවා. ඒතර මෙන්න මේ විදිහට උඩම strings දෙකට මේ තුන්වෙනි ෆ්‍රෙට් එකේ මේ ඇඟිල්ල දෙක තියාගන්නවා. මගේ දෙක අයින් කරලා ඊළඟ ඇඟිල්ල තියලා පෙන්වන්නම්. යටි ඉඳන් ගත්තාම 4th string එකේ මෙන්න මේ අපේ දෙවෙනි ඇඟිල්ල තිබ්බා. ඊළඟට අපේ first string එක මෙන්න මෙතන යටි ඉඳන් ගත්තාම second string එක කියන්නේ B string එකේ first fret එක තිබ්බා. එතකොට දැන් මම කලින් මෙන්න මේ විදිහට තිබ්බේ. හරි. දැන් මට පැහැදිලි. අන්න ආය බලා ගන්න මම එක එක තියන්න 4 3 ඇඟිලි දෙක. ඊට පස්සේ මෙතන තිබ්බ අපේ third finger එක මෙන්න මෙතන ඔයාලට පේනවා 4th string එකේ second fret එක ඒ විදිහට තිබ්බා. ඊට පස්සේ මෙන්න මේ first string එක තිබ්බා උච්ච සා වාදනය කරන තැන. එතකොට වැදින්නේ C major chord එක. ඒක arpeggio එකක් විදිහට ප්ලේ කරොත් මෙන්න මේ විදිහට ඔන්න ඔය විදිහට. දැන් අපි A chords දෙක මේ ගීතේ arpeggio වාදනය කරනකොට මේ විදිහට වාදනය කරන්න පුළුවන්. ඊට පස්සේ ඊළඟ කෝඩ් එක විදිහට sus2 කෝඩ් එක තියෙනවා. sus කියන වර්ගයේ sus2 සහ sus4 කියන වර්ග දෙක මම ඔයාලට කෝඩ් තියරි ලෙසන් එකේදී පැහැදිලි කරා. හැම වෙලාවෙම sus2 කෝඩ් එකක් sus4 කෝඩ් එකකට සමාන වෙනවා. ඒ ස්වර සමාන වීමෙන් a sus2 කියන කෝඩ් එක e sus4 කියලාත් අපිට හඳුන්වන්න පුළුවන්. ඔයා a sus2 කියලා දැක්කත් e sus4 කියලා දැක්කත් එකම කෝඩ් එක තමයි එතනදී වාදනය වෙන්නේ. ඉතින් මම ඒ sus2 කියන කෝඩ් එක වාදනය කරන්න මේ second fret එකේදී මගේ third string එක තියෙනවා. third finger එක තියන්නේ හතරවෙනි string එකට. හතරවෙනි string එක second fret එකේ. ඒ වගේම ඊට යටින් තියෙන string එක කියන්නේ තුන්වෙනි string එක ඒත් second fret එකේ.
අර දැන් අපි E minor වාදනය කරේ ඊට උඩ strings දෙකනේ ඊට යට strings දෙක වාදනය කරපුවම මේ A sus 2 අපි ඒ කෝඩ් එක අපිජෝ වාදනය කරොත් දැන් ඒතර මේ විදිහට ඒතර අන්න ඒ විදිහට තමයි මේ දුග හද්දන් රේ කියන ගීතේ ඉන්ට්‍රොඩක්ෂන් එක තුල තියෙන්නේ හරි ඊට පස්සේ ආපහු E minor කෝඩ් එකක් වාදනය කරනවා මම දැන් මේ අපිජෝස් ටික වාදනය කරලා පෙන්නුවොත් ඔයාලට ඔන්න විදිහට තමයි වාදනය කරන්නේ අන්තිම ඊමයින කෝඩ් එක මේ විදිහට පොඩි ස්ට්‍රම්මක් විදිහට වාදනය කරන්නේ එකක් ඒත් ආපීජෝ එකක් වගේම තමයි ආයි මම ඒ ආපීජෝ ස්ටික වලට වාදනය කරලා පෙන්නන්න ඔන්න විදිහට තමයි වාදනය කරන්නේ දැන් ඉන්ට්‍රොඩක්ෂන් එක මම සම්පූර්ණ මේ අන්තිමට ප්ලේ කරපු ආපීජෝස් ටිකත් එක්ක වාදනය කෙරුවොත් මේ විදිහට मंत्र नी देखा अंतिम कोरस पलविनी पेलिए अंतिम विभाग अंतिम कौंट तुंगनी मात्र आपकीन कोरस तुंगनी बार तीन गायक तुंगनी विभाग तीन गायक मात्र तुनक हतर विभाग तमात्र दिखकू तदील तीन अभी कौंट सुधीर वन टू थ्री वन टू थ्री नि वादन बलोपि वन टू थ्री वन टू नी मैं पेहदी अभी पलवन पे वादने अने तीन इला देवन पे अभी वादने දෙවෙනි පේළියේ දෙවෙනි විභාගයේ වඩ පේනවා මා මප මග ඊළඟට තියෙනවා ගරිසා සස දත දනි ද ප ප ප ප ද ප ම ම ම ප ම ග අපි ආය වාදනය කරොත් නිනි ග ග ම ග රි ග නිනි ග ග ග ම ම ප ම ග गीते कोरस वादने इतकोट गीते दंगे पेहदली गीते कोरस वादने मे गीते इंटरलूड अतुवादने इंट्रोडक्शन तीन स्वर पेली मवदंगे टीक मुलिंग पेहदली अतुवादने पेहदली गीते हालांकि वादने अतुवादने इंट्रोडक्शन वादने बलम कुहमद गीते वर्स वादने दिन वर्स वर्स पलवीन पे मुलिंग नीनी के स्वर दटीवेल तीन विभाग खालीन इतना नीनी दी मे विधिट नीनी के वादने कीलतम वादने की देवि पेली वाट पेन तुंगणि विभागे पा आ आ आ आ पा कीलतम तीयन
ඊළඟට තුන්වෙනි පේලිය ගත්තොත් ගානි මාමා මා ගානාරි ගා ගා රි එතකොට ගා ගා රි කියන එක විභාග දෙකක් ඇතුළත තමයි තියෙන්නේ අපි ඒක හරියට කවුන්ට් කරගන්න ඕන ගා ගා රි එතකොට අන්තිම පේලියේදී මා 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 පා මා මා ගා ඒ විදිහට තමයි තියෙන්නේ මම වර්ස් එක නැවතත් වාදනය කරලා පෙන්නන්නම් මිනි දානි නි නි දානි නි දා දා මා ගා රි රි පා 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 පප දානි මා 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 ගා ගා රි මා ඒ විදිහට තමයි මේ ගීතේ වාදනය කරන්නේ මම දැන් ඔයාලට ඉන්ට්‍රොඩක්ෂන් එක කෝරස් එක සහ වර්ස් එක වාදනය කරන හැටි කියලා දුන්නා ඉන්ටර්ලූඩ් එකත් ඉන්ට්‍රොඩක්ෂන් එකේ තියෙන ස්වරමයි භාවිත කරන්න කියලා මම ඔයාලට පැහැදිලි කරා මම හිතනවා දැන් දුබහද්දන් රයි කියන ගීතය අද අපි අලුත් ස්කේල් පොසිෂන් එකක ප්‍රැක්ටිස් කරේ මේ ස්කේල් පොසිෂන් එක හොඳට පුහුණු වෙන්න හැමදාම ඒක වාගේ එක්සයිස් ෂෙඩියුල් එකකටත් ඇඩ් කරගන්න C major ස්කේල් 2 ඔක්ටේව් කියන එක්සයිස් එකෙන් පස්සේ එක්සයිස් එකක් විදිහට ඇඩ් කරගෙන G major ස්කේල් එක සාමාන්‍ය 10 වතාවක් විතර වාදනය කරාට පසුව මේ ගීතය වාදනය කරන්න පටන් ගන්න මම මතක් කරනවා මූලික අභ්‍යාස ඕපන් ඩි ස්ට්‍රින්ග්ස් ඒ වගේම ෆින්ගරින් එක්සයිස් එක කියලා දුන්නා මම ඔයාලට ඒ වගේම C major ස්කේල් එකත් තවදුරටත් වාදනය කරන්න ඉන් පසුව C major ස්කේල් එක 10 වතාවක් වාදනය කිරීමෙන් පසුව G major ස්කේල් එක 10 වතාවක් වාදනය කරලා ඒ ස්වර අවබෝධයෙන් එහෙම වාදනය කරාට පසුව මේ ගීත වාදනය කරන්න පටන් ගන්න මේ විදිහට ඉදිරියේදී මම තවත් ස්කේල් පොසිෂන් එකක් ඔයාලට පැහැදිලි කරනවා ඒ ලෙසන් එකට කලින් තවත් ගීත දෙකක් විතර මේ G major ස්කේල් පොසිෂන් එක ආධාරයෙන් වාදනය කරන්නේ කොහොමද කියලා ලෙසන්ස් ගේන්න බලාපොරොත්තු වෙනවා ඉන් පසුව තමයි ඊළඟ පොසිෂන් එක ඔයාලට පැහැදිලි කරන්නේ ඒ පොසිෂන් එක පැහැදිලි කරාට පස්සේ කෝඩ්ස් වාදනය කිරීම වගේ පාඩම් ටිකකුත් ඉස්සරහට මම ඔයාලට ගේන ලෑස්ති කරගෙන තියෙනවා ඉතින් එහෙනම් අද වීඩියෝ එක පිළිබඳව ඔයාලට මොකද්ද දැනෙන්නේ කියලා කමෙන්ට් එකක් දාන්න ඒ වගේම වීඩියෝ එක හොඳට ලයික් එකක් දාන්න මේ වගේ ලෙසන්ස් ඔයාලට ඉදිරියටත් ඔයාගේ ළඟටම ගෙන්න ගන්න channel එක තමයි subscribe කරලා නැත්නම් subscribe කරන්න ඉතින් ඔයා වගේම ගිටාර් ඉගෙන ගන්න කැමති හැමෝටම දකින්න මේ වීඩියෝ එක share කරන්න හොඳයි නම් තවත් වටිනා ලෙසන් එකකින් හැමෝටම සුබ දවසක්